අයිබෝන් ද චැලෙන්ජ් වැඩසටහනින් අද දවසේදී අපි අභියෝගයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ලුණු හැම කෙනෙක්ම මේ දවස්වල අපිට අනාගතයේදී හිම නැත්නම් ඉදිරි මාසයේ දෙක වගේ වෙනකොට ලුණු හිගයක් ඇති වෙයිද ලුණු නැතුව අපිට ආහාර පාන මුක්ති විඳින්න සිද්ධ වෙයිද කියන සැකය මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුපත් වීමත් සමගම මේ නෞකාවෙන් පිටවෙච්ච අපද්‍රව්‍ය සහ තෙල් ඒ ආදී වශයෙන් ගත්තහම විවිධ කොටස් නිසා මේ වෙනකොට යම්කිසි ආකාරයකට මුහුදු ජලය අපවිත්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට මාළු ආහාරයට ගැනීමේ අභියෝගය වගේම මේ වෙනකොට ලුණු සම්බන්ධයෙන්ුත් අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. හොඳයි. අපි අද දවසේදී හිතුවා ලුණු වලට අභියෝග කරන්න අපේ රටට පුළුවන්කමක් තියෙනවද? එහෙම නැත්නම් මේ අභියෝගය ජය ගන්න අපිට අවස්ථාවක් තියෙනවද? ඇත්තටම මේ ලුණු වලට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවද? මේ ගැන ද චැලෙන්ජ් වැඩසටහනින් අභියෝගයට ලක් කරන්නට අද දවසේ අපි හිතුවා. ආරාධනා කළ ආරාධිතින් දෙපළකට මේ ගැන කතා කරන්න රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා ආචාර්ය රවි ලියනගේ මහතාට ආරාධනා කළා ආයිබන් ඔබතුමාට. ඒ එක්කම ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබර්ණ මහතාට ආරාධනා කළා ආයිබන් ඔබට. ඉතින් විශේෂයෙන්ම අපි ගත්තොත් ආචාර්ය රවි ලියනගේ මහතාට අපි ආරාධනා කළේ අපේ ලංකාවේ දෙවන්ත ව්‍යවසායකෙක් බොහොම අභිමානෙන් කියන්න පුළුවන් ව්‍යවසායකෙක් අපේ රටට අපේ නිෂ්පාදන ලබා දෙන ව්‍යවසායකෙක් හැටියට ලුණුත් එතුමාගේ ඒ නිෂ්පාදන ගොන්නේ තියෙන නිසා අපි බලමු එතුමාගේ පැත්තෙන් ඒ අභියෝගය ජය ගන්න පුළුවන්ද කියන එක. අනිත් පැත්තෙන් ලුණු සමාගමේ මුලින්ම මම අපේ රවි ලියනගේ මහත්මයාගෙන් දැනගන්න කැමතියි අපි අර මේ තියෙන ප්‍රශ්නෙට එන්න කලින් මේ රයිගම් සමූහ ව්‍යාපාරයේ ආරම්භයත් එක්ක ලුණු වලට බැස්සේ කොහොමද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්ත වශයෙන්ම මම පොඩි මුල කාලේ කතාවක් නිකන් කියන එක පාපෝච්චාරණයක් වගේ දෙයක්. ඇත්තරම අපිත් ලංකාවට කාලයක් ලුණු පිටරටින් ගෙනාවා. ඒක 2005ට ඒ කියන්නේ අවුරුදු 15කට 16කට ඉස්සෙල්ලා කාලෙකට ඉස්සෙල්ලා වසන්ති ලංකාවේ ලුණු පිරිපහදු යන්ත්‍රාගාර තිබුණේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් විතර ඉන්දියාවෙන් ගෙන්වුවා. ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය කර්මාන්ත ලුණු, ඒ කියන්නේ කර්මාන්ත වලට පාවිච්චි කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ශාලාවල ආහාර නිෂ්පාදන ආයතනවල පාවිච්චි කරන ලුණු දානවා ඔය වොෂින් ප්ලාන්ට් වලට එහෙම. ඒවත් එක්ක බලනකොට 180,000ක් විතර මෙට්‍රික් ටන් සෝනයි. මේක ජනගහනේ වැඩි වෙනවත් එක්ක පොඩ්ඩක් වැඩි වෙනවා වගේම ජනගහනේ දැන් පොඩි නම්්‍යතාවයක් තියෙනවා ලුණු කනව අඩු කරන එක. ඒකෙන්ද දැනට අවුරුදු 10ක විතර ඉඳලා ලුණු පරිභෝජනය ලුණු නිෂ්පාදනය වගේම පරිභෝජනයේ ලාංකික බොහෝමයක් අර ජනගහනයත් ලොකුවට වැඩි වුණා සමාන මට්ටමක වගේ තියෙනවා. ඒ කියන්නේ 175,000-70,000 වගේ අතර ගාණක් හැමදාම ලුණු පරිභෝජනයට ගන්නවා. ඕකෙන් තුනෙන් එකක් ලංකාවට ගෙනාව වසන්ති. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 60,000-55,000 ලංකාවට ගෙනාව මේ කාලයක් 2005-2004. ඒ තුනෙන් එකෙන් ඒ ලුණු පරිභෝජනයේ තුනෙන් එකෙන් 100%ක්ම. ඒ කියන්නේ දැන් කැටලුණු සහ මේසලුණු කියලා ඔක දෙකකට බෙදෙනවා. ඒ දෙකකට බෙදෙන එකෙන් අපි කියමුකෝ කැටලුණු වලට මෙට්‍රික් ටන් 30,000ක් තියෙනවා නම් මෙට්‍රික් ටන් මේසලුණු වලට මෙට්‍රික් ටන් 30,000ක් තියෙනවා නම් කැටලුණු වලට ඉතුරු ටික තියෙනවා නම් මේ මේසලුණු වල ගේන එකේ සම්පූර්ණයෙන් 100%ක් පිටරටින් ගෙනාවා. ඒ කියන්නේ මේසලුණුයි කැටලුණුයි කියලා අපි දෙකකට වර්ග කරා නම් මේසලුණු කියන එක 100%ක් පිටරටින් ගෙනා මොකද පිරිපහදු යන්ත්‍රාගාර ලංකාවේ තිබුණේ නැහැ. ඉතින් මම කල්පනා කළා දේශීය ආයතනයකට ඔබගේ ප්‍රශ්නෙටම යොමු වෙනනම් දේශීය ආයතනයක් හැටියට ඇත්තටම ලංකාවට මුහුද තියාගෙන මේ ලුණු පිටරටින් ගේන එක ඒක සාධාරණද? ඒකට අපිට කරන්න මොකොත් හරි ඒකෙන් එළියට යන්න විදිහක් නැද්ද කියලා ලංකාවේ පළවෙනි ලුණු පිරිපහදු යන්ත්‍රාගාරය පුත්තලම ප්‍රදේශයේ අපි ස්ථාපිත කළා. ඒ වගේම දෙවෙනි තුන්වෙනි කියන පිරිපහදු යන්ත්‍රාගාර තුනත් අපි ලංකාවේ පටන් ගත්තා මේ මේසලුණු හදන්න. ඉතින් ඒකත් එක්ක ලංකා සෝල්ට ආයතනයත් මේකට නිෂ්පාදනයට බැස්ස පිරිපහදු යන්ත්‍රාගාරයක් ඒගොල්ලොත් පටන් ගත්තා. මේ විදිහට මේක අපි කියමු පරිණාමය වුණා කියලා, අපි ඉවෝල් වුණායි කියලා පරිණාමය වෙලා අද වෙනකොට මම කියන්න සන්තෝසයි මෙතුමගේ ලංකා සෝල්ට ආයතනය, අපේ රයිගම් ආයතනය, ඒගම රයිගම් ආයතනයට
අනුබද්ධිත පුත්තලම් ලුණු සමාගම මේ ඔක්කොම එකතු වෙලා අපිට පුළුවන් වුණා මේ වෙනකොට ලංකාව ලුණු වලින් ස්වයංපෝෂිත කරන්න මේ පොඩි පොඩි මැනුෆැක්චරර්ස්ලා ඔක්කොමත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒක සන්තෝෂයට කාරණාවක්. ලංකාව වටේ මුද තියාගෙන ලංකාවට ලුණු ගෙන්වීමේ ලැජ්ජාවෙන් ගැලවෙන්න මේ අපි ඔක්කොම කටයුතු කළා කියලා කිව්වොත් මම සාධාරණයි. හොඳයි මේ සඳබර්ණ මහත්මයා අපි ඒ කියන්නේ ලුණු මිටක්වත් පිටරටින් ගේන්නේ නැද්ද? කිසිසේත් වුවමනාවක් නැහැ. නිකන් හිතානකො රටවටේම මිතුමා කිව්ව වගේම රටවටේම තියෙන මූද. මේ මූදේ තියෙන අයන වලින් දෙකක් අයනික බන්ධනයක් හැටියට සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ලුණු කියලා ගන්න එක විතරයි. නමුත් මේ මූදේ තියෙන අයන ওই දෙක විතරක් නෙමෙයි. කැල්සියම්, පොටෑසියම්, හයිඩ්‍රොක්සිල් හැම දෙයක්ම තියෙනවා. කිරි එල දෙනක්. මේ සෑම අයනයකින්ම නිෂ්පාදනයක් තියෙනවා. මේ සෑම සංඝටකයක්ම නිෂ්පාදන තත්ත්වයට අරගන්න පුළුවන් නම් උදාහරණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෝස්ටික් සෝඩා මේව පිටරටින් ගේන්නේ. ඇයි මේ මූද තියාගෙන ගේන්නේ? අපි මූදෙන් ගන්න ප්‍රයෝජනේ දැනට මාළු ටික අල්ල ගන්න එකයි මේ ලුණු ටිකක් ගන්න එකයි. ඒකෙත් මෙතුමා රවියයම කියපු විදිහට කොච්චර කාලයකට පස්සේද අපේ මේ මැෂින් වලින් තාක්ෂණ උපයෝගිනි කරගෙන තියෙන එක හරියට රූපවාහිනිය එහෙ හැදුවට මෙහෙට ආවේ අවුරුදු ගානකට පස්සේ. අලුත් තාක්ෂණෙත් අරගෙන මෙන්න මේ මූද කළමනාකරණය කරගත්තොත් කිසිසේත්ම ගේන්නුවමනාවක් නැහැ. දැනට නම් ගේන්න ඕනේ නැහැ. අපි දෙන්න වග කියනවා. ලුණු පිටරටින් ගේන්නුවමනාවක් නැහැ. ඌමනා කට්ටියක් ඉන්නවා මේක පිටිපස්සේ එක පස්සේ කියනවා. හොඳයි. දැන් ලුණු සමාගම කොච්චර සම්පූර්ණ කරනවද අපේ අවශ්‍යතාවෙන්? 50%කට ආසන්න ප්‍රමාණයක් ලංකා සෝල්ට් ආයතනයෙන් දෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ කැපැසිටි එක වැඩි කරගන්න. හොඳයි. මම කැමති අපේ රවි මහත්මයාගෙන් දැනගන්න. දැන් ඔබතුමා මේ ලුණු වලට විතරක් නෙමෙයිනේ අපේ ව්‍යවසායකෙක් හැටියට නිෂ්පාදන ගණනාවක් කරනවා. එතකොට ඔබ ව්‍යවසායකෙක් හැටියට දකින දේ දැන් මේ ඔබම කියනවා මේ රට වටේට මුහුද තියාගෙන අපි ලුණු ඇයි පිට රටින් ගේන්නේ කියන එක. දැන් ඔය විදිහට බලලාද අනිත් නිෂ්පාදන වලටත් අත ගැහුවේ රයිගම් ආයතනය? වසන්ති ටිකක් අමාරු වෙන ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි මම උත්තර දෙන්නම්. මේ හැම එකක් එක්කම කළමනාකරණයේ පැත්තෙනුත් මම අරගෙන උත්තරයක් දෙන්නම්. මේ අපි හැම වෙලෙම දෙරණ ආයතනෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියමුකෝ අවමංගල්‍ය කටයුතු වලට අවමංගල්‍ය පාලන ආයතනයක් අපි කියන්නේ ෆියුනරල් ඩිරෙක්ටර්ස්ලා කියන්නේ. එහෙම ආයතනයක් පවත්වන්න පටන් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අපි වෙන්න පුළුවන්. ඇඟලුම් කර්මාන්තසල මේ හැම එකක් පිටිපස්සෙම තියෙන්නේ එක වචනයක් තියෙනවා කළමනාකරණය. ඒක තමයි ඔපචුනිටි. ඔපචුනිටි කියලා කියන්නේ අවස්ථාවක් තියෙනවා දේ සම්බන්ධයෙන් දෙරණ ආයතනෙ පටන් ගන්නකොට පටන් ගන්න මුලම කාලේ දිලිජ්ජා විරලා අපි ඒගොන ලක්සරිලා මේ අපි මම මට මතකයි මේ එතකොට දෙරණ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒවැ අවස්ථාවක් තිබුණා ලංකාවේ රූපවාහිනී නාලිකාවකට එන්න පුළුවන් ඉඩක් තිබුණා. එතකොට ඒක ඒ කාලෙදී දිලිත්ලා වරුණිලා දැක්කා. එහෙම එකක් තියෙනවා. අපිත් එහෙමයි. අපිත් දැක්කා මේවැ අවස්ථාවන් තියෙනවා. කොටිම කියනවනේ සෝයා පටන් ගන්නකොට ලංකාවේ සෝයා කියලා තිබුණේ මේ විජිටේරියන්. එහෙමත් නැත්නම් නිර්මාංශ ආහාර සඳහා වූ ආහාරයක්. නිර්මාංශ ආහාර පරිභෝජනය කරන අයට තිබිච්ච ආහාරයක් තමයි. එතකොට ඒක ඇඩ්වර්ටයිස් කරන්නේ පෝය දවසට මම බුදුන් වඳිමේ මම මස් නොකමි කියලා අර අර විජිටේරියන් ලගේ මාකට් එකට එහෙම නැත්නම් නිර්මාංශ ආහාර ගන්න අයගේ වෙළඳපොළට. මම විශ්වවිද්‍යාලයෙන් එළියට බහලා අපි වෙන දේවල් කරනකොට මේ පොඩි රිසර්ච් එකක් කළා ලංකාවේ ඔක්කොම විජිටේරියන්ලා කොච්චර ඉන්නවද. මොකද මේක ඉන්දියාවේ හදපු නිෂ්පාදනය. මම මේක උදාහරණයක් කියන්නේ. ඉන්දියාවේ හුඟක් ඉන්නවා නිර්මාංශ ආහාරය. ඒගොල්ලන්ට හදපු නිෂ්පාදනය. හැබැයි ලංකාවටත් ඒක පැකේජ් එකක් වගේ ගෙනත් දානකොට අපි කල්පනා කළා මේක නිර්මාංශ අයට විතරක් නෙමෙයි. මොකද 5% ලංකාවේ නිර්මාංශ ඒ කාලේ 4% විතර හිටියේ. දැන් පොඩ වැඩි. ඒතුරු 96%ට අපි හදන්නේ නැද්ද? අපි ඉතුරු 96%ට කන්න පුළුවන් විදිහට මේ සෝයා මිට් නැචරල් ෆ්ලේවර්ස් දාලා ඒකට ගැළපෙන විදිහට හැදුවා. ඒක සම්මන්නේ 100%ක් හැමතැනදීම නිර්මාංශ වුණේ නැහැ. හැබැයි අපි පටන් ගන්න කාලේ 1997 දී සෝයා පැකට් 105 ලංකාවේ වෙළඳපොළ තිබුණේ නිෂ්පාදන කරුවන් 22යි. ඒකනොත් එක නායකෙක් හිටියා. අපි පටන් ගන්නකොට අපි 105න් පටන් අරගෙන මේ මුළු වෙළඳපොළම වසන්ති මේක දැන් 1,20,00,000 පැකට් විකුණනවා. 275 දෙනෙක් නිෂ්පාදකයෝ ඉන්නවා පොඩි පොඩි ඈත් එක්ක. එතකොට අපි පටන්
පටන් ගන්න කාලේ රුපියල් 20ට විකුණපු පැකට් එක අද විකුණන්න 30යි නැත්නම් 35යි. ඒ කාලේ රුපියල් 20ට දෙවිච්ච ලීස් අද 200යි. ඔය බලන්න එක පැත්තකින් මේ සමාජ සේවකයෙකුත් වෙලානේ මේකත් එක්ක ගාකායතන පටන් අරගෙන ආර්ථිකයට එකතුවක් කළා. ඒ වගේම මිනිස්සුන්ට තුන පහ ටික තියෙනවා මිරිස් ටික තියෙනවා මේකත් එක්ක කිරි ටික ගෙදර නැතත් තුන පහ ටික නැතත් ගෙනිහිල්ලා හදාගෙන කන්න ආහාරයක් හදලා තියෙනවා. සඳබාර මහත්මයා දැන් මේ ලුණු අවශ්‍යතාවෙන් සෑහෙන ප්‍රමාණයක් මේ ලුණු සමාගම දරනකොට දැන් මෙතනදී මොනවද තිබුණු අභියෝග මේ ලුණු සංස්ථාව විශේෂයෙන් මේ ලුණු සමාගමට මොකද මං හිතනවා දැන් විශාල කාල පරාසයක් තුළ පියවරෙන් පියවර පියවරෙන් පියවර එන්නට ඇත්තේ මොකද දැන් සමහර තාක්ෂණික උපකරණ පාවිච්චි කරනකොට වෙන්න පුළුවන් සමහරට සේවක සංඛ්‍යාව එදාට වඩා අද වැඩි වෙන්න පුළුවන් මොන වගේ අභියෝගද මේ ජය අරගෙන අවිල්ල තියෙන්නේ ලෙනාඩ් වොල්ෆ්ගේ කාලෙටත් එහා දිව යනවනේ මගේ ලුණු සමාගම ඒ කාලේ දෙපාර්තමේන්තුව සංස්ථා වෙලා සමාගම වෙලා මේක එක කාලේ විකුණන්නත් ගියා මහින්ද රාජපක්ෂ මැතිතුමා අමතිතුමා හැටියට ඉඳෙද්දි පිටරට විකුණන්න දෙන්නේ නැතුව මේක නැවත ගත්තා එහෙම අතීතයක් ගියනලා මේක ගොඩ ගන්න බැලුවා කෝටි ගණන් අලාභ වුණා ඔබ පහුගිය කාලේ අහන්න නැති දකින්න නැති මට බාර දෙනකොට කෝටි 20කට 25කට වැඩි අලාභයක් එක දුන්නේ නමුත් මේ වෙනකොට ලාභයි ඒ ලාභ වෙන්න හේතුව අපි දැනගත්ත හොයාගත්ත අලාභ වෙන්න හේතු ටික ඒ ටික නතර කළා දැන් මට හොඳටම තේරෙනවා මේ කර්මාන්තර අභියෝග ඔබ කිව්වා වගේ අභියෝග ටිකක් නැතුව නෙමෙයි මගේ ලාච්චුවේ පෙර සභාපතිවරු දේශපාලනික වශයෙන් දීපු ලියුම් තියෙනවා මෙයාව රස්සාවට ගන්න මෙයාව රස්සාවට ගන්න මගේ සමාගමක් එහෙම රස්සාවක් දෙන්න නම් වැඩ තියෙන්න බෑ පඩි දෙන්නේ කොහොමද වැඩක් ගන්න නැතුව එහෙම ලක්ෂ 38ක් 40ක් විතර මාසෙකට ගෙවනවා එක පුටුවයි මේසේ තියෙන්නේ පස් දෙනෙක්ට රස්සාව දීලා. එතකොට කොහමද ආයතනයක් දුවන්නේ? එහෙ සේවකයෝ ඉන්නවා වැඩ ඒගොල්ලන්ට වැඩ කරන්න දෙයක් නැති වෙලාවෙදිත් තේරුමක් නැතුව දේශපාලන උමනාවට රැකියා දීම එක. දේශපාලන පත්වීම මොකද දේශ එක්තරා දේශපාලඥයෙක් දේශපාලනය කරලා තිබ්බේ ලුණු ලේවායි. පත්වීම දීලා. හැබැයි ලේවාය කඩා වැටෙනවා. එතකොට වැස්සොත් ලේවායක දේශගුණික තත්ත්වය මත තියෙනවනේ හුළඟයි ඉරුවෙලියයි අනිවාර්යයෙන් මේක තියෙනවනේ ඒක හින්දා අපි වැස්සට සූදානම් වෙනවා කලින් ඒව කරන්නට ඕනේ ඉතින් එක එක නිලධාරීන් අති දක්ෂ නිලධාරීන් ඔවුන්ගේ දැනීම ඉස්සරහට ඒ මගේ ආයතනට දීලා නැහැ හේතුව කොහොමද මාස අන්තිමට පඩි ගා අරගෙන ගෙදර යනවා හොඳයි මේක මේ දේශපාලනීකරණය වීම නිසා කියලා එහෙම එකක් මේ දේ අනිත් මිනිස්සු ඇගෙීමට ලක් කරන්න ඕනේ මම කරපු මූලිකම දේ වැඩ කරන කෙනා ඇගෙීමට ලක් කරා ඒගොල්ලන් හරි ආසයි නන්දි විශාල ජාතකේ ඉඳලා අපි දන්නවනේ ඇගෙීමට ලක් වෙන්න ඕනේ තමන් කරන වැඩේට ඊට පස්සේ මේක ලාභ ලබන පටන් ගත්තා ලාභ ලබනකොට අපි අධික මිලකට විකුණන අදටත් නෑ අපි මං දන්නේ රවිය තීරණය කළා නෑ මේ අල්ල පනල්ලේ වලිහ ගන්න අපි සූදානම් නෑ මිල වැඩි කරලා එහෙම නෙමෙයි මේවා ගොඩ ගන්න පුළුවන් හැබැයි මම අර කලින් කිව්වා වගේ මේ ලේවායක පටන් ගන්න පුළුවන් අනෙකුත් දේවලුත් පටන් ගන්නව නම් උදාහරණ ඉරේලිය ලුණු මිදෙනවා කාෂ්ටක අවුව ඇයි මේ ඉර එළිය කියන්නේ ශක්තියක් නේ මේ ශක්ති ප්‍රභවය ඔහේ යන්න දෙන්න බෑ සෝ ලක්ෂ 25ක් වෙන විදුලි බිල අවම කරගන්න පුළුවන් මාසෙකට. ඒ අතර අර ලුණු අට්ටි උඩ වහලවල් ගහලා සෝලර් පැනල් එකක් ගහන්න පුළුවන් නම් මිලියන 32ක් ඉතුරු කරගන්න පුළුවන් අවුරුද්දකට. අර පොලිතින් පොල්ලතු ඒවට යන වියදම. මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් කරන්නේ නැතුව තේරුමක්ම නැතුව ඔහේ යන්නම් වාලේ ආයතනයක් දුනකොට එහෙම බෑ. හොඳයි එහෙම බැරි නම් අපි මොකද්ද කරන්න ඕනේ දැන් මේ යෝජනාවන් රජයට යොමු කරලා තියෙනවද දැන් කොවිඩ් කාලේ කියලා අපිට ආයතනවල වැඩ කරන්න නැතුව ඉන්න බෑ ආයතන වහලා තියන්න බෑ මේවා හැම එකක්ම සක්‍රිය වෙන්නට ඕනේ අද දවසේ අපි ගැළවිල්ලක් නැතුවම අපි ප්‍රශ්න කරමු අපේ සඳබර්ණ මහත්මයාගෙන් මේ කියන ඉල්ලීම් ඉල්ලලා තියෙනවද ඒවට මොනවද ලැබිලා තියෙන ප්‍රතිචාර රජයෙන් කියලා විරාමයක් අරගෙන අපි කතා කරමු ලුණු නිෂ්පාදනයේ අභියෝග පිළිබඳවයි කතා කරමින් සිටියේ බීතියක් තියෙනවා හෙට අනිද්දා වෙනකොට ලුණු නැති වෙයි කියලා. ඉතින් අපි ඒකටත් අද දවසේ ද චැලෙන්ජ් වැඩසටහනින් උත්තර අරගෙන ඉන්න සෝදානම්. රවිලිනගේ මාත්මය මම කැමතියි දැනගන්න.
කොච්චර ලුණු ප්‍රමාණයක් වසරකට ඔබ ආයතනයෙන් නිෂ්පාදනය කරනවද පාරිභෝගිකයින් අතරට? ඔව් ඇත්තසෙම වසන්ති අපේ ආයතන හතරක් තියෙනවා. එකක් නැගෙනහිර ලුණු සමාගම ඒකේ තමයි දැනට ලංකාවේ ලොකුම ලුණු ලේවාය මෙතුමන්ලගේ තියෙනවා මේගොල්ලන්ට සංවර්ධනය කරන්න නැති නැත්නම් හිත හොඳ නැති වෙනවා මං එමුතු. හරිද? අකර 1805ක් තියෙනවා. ඊට අමතරව පුත්තලමේ තව අපිට අකර 400ක විතර ලුණු ලේවායල් තියෙනවා වයඹ ලුණු සමාගම ඒක ලයිස්තුගත සමාගම කොටස් වෙනද පොලේ. තව දකුණු ලුණු සමාගම ඒක රන්න ප්‍රදේශයේ අකර 300ක විතර එකක්. එතකොට ඊට අමතරව මේ ඔක්කොම මේ අර මෙතුම කිව්වා හරි ලෙනඩ් වුල්ෆ් කෙම් පස්සේ ලුණු ලේවායල් හදලා තිබුණේ නැහැ. ඊටත් ඉස්සෙල්ලා තමයි ලංකාසෝල්ට් එක හදලා තිබුණේ. මේ අපි තමයි අර මං කිව්වේ අර ලංකාවට මුද්ද දියාගෙන කතා ලුණු ලේවායල් අකර 4000කට කිට්ටු ගන්නක් අපි කළා. ඊට අමතරව අපේ අපි ප්‍රධාන කොටස් කරුවන් වන හිට ඒ කියන්නේ ලංකා ලුණු සමාගම පෞද්ගලිකකරණය කරන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා මැදි අතලා එතුමා කම්කරු එමැදිතුමා ඔහු මේක සේවක භාරකාර අරමුදලට ගත්තා. අපේ එක සම්පකාරයකට ඒ කියන්නේ පුත්‍රලා ලුණු සමාගම සම්පකාරිකයන්ට ගියා. එතකොට සම්පකාර ග්‍රාමීය බැංකු සමාගමල ඒක ප්‍රධාන කොටස් කරවා වුණේ මහජන බැංකුව. එතන මහජන බැංකුවට අයින් වෙන්න ඕනලා මහජන බැංකුවේ කොටස් අපි ගත්තා. ඒකෙන් තමයි අපි ඒකේ කොටස් කරවන්න ඕනේ. ඉතින් කොහොම හරි අවසානයේදී ඔය හතරම එකතු වුණාන් පස්සේ අපි මෙතුමලා අර ගාන හරියටම බැලුවොත් මෙතුමලා 140යි අපි 140 180ක. ඒක එක එක අවුරුදු වල වෙනස් වෙනවා මේ නිශාන්ත කියයි මේ නිශාන්ත මල්ලි කියලා මම කතා කරන්න කමක් නැහැ. කියයි ඒ මොකද සමහරලාට ඒගොල්ලෝ 150කට එන වෙලාවල් තියෙනවා අපි වෙනවලා ඒක අපි වැඩියෙන් තියෙන ලුණු ලේවායල් ත්‍රිකුණාමල්ල පුත්තලම. එහෙට වහින්න නැති වුණාම හම්බන්තොට වහින කාලා තියෙනවා. මේක වැස්සත් එක්ක අපිට දැන් මේ ගමන පුත්තලමට වහිනවා මෙහෙට වැස්ස ටිකක් අඩුයි. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක කොහොමත් අපි දෙගොල්ලොත් එක්ක මේ ඔක්කොම සමගම් ටික සාමූහික බැලුවොත් අපි 180කට 75කට වැඩි ප්‍රමාණයක ලංකාවේ ලුණු නිෂ්පාදනයෙන් වග කියන්නේ අපි දෙගොල්ලෝ. ඉතින් කොහොම වෙතත් අපි මේ මේකත් එක්ක ඇත්තටම අපිට පොඩි වාසියකුත් තියෙනවා. දැන් ලංකා සෝල්ට් එකේ ලුණු ලේවායවල් තුනක් තියෙනවා. බූන්දල, පළටුපාන සහ මහලේවාය. එතකොට ඒ තුන එකතු වුණාම ඒකේ වපසරිය මම කියන්න ඕනේ නැහනේ. එතකොට ලංකාවේ පුතලම් පැත්තට වැස්සොත් අර පැත්තෙන් වාසියක් අපිට තියෙනවා. ඒගොල්ලෝ හම්බන්තොට ඉන්න හින්දා. මේ දෙකටම වැස්සොත් ත්‍රිකුණාමලය තියෙන හින්දා මේ කොන් ටිකක අපි ඔක්කොම ඉන්නවනේ හැමතැනම. ඉතින් එතකොට මොනවා වුණත් අපි මේකේ 75%ක් විතර අපි මේ මුළු ලංකාවේ නිෂ්පාදනයේ දායකත්වය වෙන අතර අපිට ඉතා වගකීමෙන් කියන්න පුළුවන් මේ දැන් අපි ලුණු දැන් ලංකා සෝල්ට් සමාගමත් අපි පිරිපාදු යන්ත්‍රාගාර ඒගොල්ලන්ගෙත් පිරිපාදු යන්ත්‍රාගාර තියෙනවා අපි මේ දෙගොල්ලම එකතු වෙලා දැන් ලංකාවේ මේ ලුණු නිෂ්පාදනයේ වසන්ති මේ ප්‍රශ්නේ පොඩ්ඩක් එළියට ගියත් ලුණු පරිභෝජනයේ නැමියාව වෙනස් වෙලා තියෙනවා ඒකේ ඔරියන්ටේෂන් එක කියලා අපි කියන්නේ ඉස්සර අපි පුංචි කාලේ අපි ලුණු පොල් කට්ටේ දාලානේ කෑවේ එතන ලුණු පොල් කට්ටේ ඔක දිය කළා වතුර ටික විසි කරනවානේ ඊට පස්සේ මේ අයඩින් ලුණු වලට දාන්න ඕනේ වතුර විසි කරන්න එපා වතුරත් එක්ක අයඩින් එළියට යනවා මොකද අපේ තියෙනවනේ මේ තයිරොයිඩ් ප්‍රශ්න ඊට පස්සේ ඒකට තමයි පිරිපහදු කළ කැටලුණු හැදුවා මුලින්ම අර ගෝණිය තිබිච්ච එක පැකට් එකට ආවා දැන් මුලදී මට මතකයි මේ අපි මේක ගත්තට පස්සේ නිකන් මඩ පාටයි ලුණු දැන් ඒ කියන්නේ ඉස්සරේම පිරිපහදු කළා තිබුණේ නැහැ වසන්ති අපි පුංචි කාලේ ලනු ගෝණියනේ ඕකාවේ දැන් අපි පුංචි කාලේ කිව්වම ඕගොල්ලෝ පුංචි කාලේනේ ඕගොල්ලෝ ඉපදිලත් නැහැ එතකොට කොහොම හරි මේ ලනු ගෝණියේ තියෙනකොට තමයි මඩ ඒකනේ අර ලුණු පොල් කට්ට දාලා හේදුවේ හොදලා මුලින් අර මඩ ටික විසි කළා ලුණු කැට ටිකයි ඒක වතුර ටිකයි ගන්නවා හැබැයි ඕක ඊට පස්සේ පරිණාමය වෙලා ලුණු කැට පිරිපාදු කළා ඒකේ මේගොල්ලෝ තමයි පළවෙනියෝ මේ ලුණු කැට පිරිපාදු කළා ඒ කියන්නේ ලංකා සෝල් සමාගම ඊටත් එන්නේ ඉස්සෙල්ලා ලුණු සංස්ථාව තියෙන කාලේ ඒගොල්ලෝ ඒ පිරිපාදු වල පටන් ගත්ත කැට ලුණු පිරිපාදු හැබැයි දැන් මේක දැන් මේ ගෘහණියෝ හරි ලේසියට පුරුදු වෙලා අපි මං කිව්ව අර අවස්ථාව දැක්කා කියලා 2015 ද විතර මේ ලංකාවට ගේන හැම ටේබල් ලුණු කැට මේ ටේබල් සෝල්ට් එකක් නැත්තම් මේස ලුණු ඔක්කොම ඉන්දියාවෙන් ගෙනාවේ මෙහි එක හදන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී අපි එකට ආවා. අපි ඒ කාලේ 10ක් 12ක තමයි මාකට් ෂෙයාර් එකේ ටෝටල් එක තිබුණේ සම්පූර්ණ වෙළඳපොලේ. දැන් ඒක මං හිතන්නේ 50ට 50 විතර දැන් වෙනස් වෙලා අපි බලාපොරොත්තු වෙනවා තව අවුරුදු 5ක් 6ක් යනකොට කැටලුණු භාවිතය 20%කට විතර අඩු වෙලා 80%ක්ම මුළු ලුණු භාවිතය මේස ලුණු පැත්තට හැරෙනවා. මොකද මේ එකට අපි කියනවා පහස
කන්වීනියන්ස් යූසේජ් මෙහෙම හැන්දෙන් දාලා අවශ්‍ය ප්‍රමාණයට දාලා හොද්දා දා ගන්න. මොකද ගෑස් කුකර් එකේ පැන්ට්‍රි ටොප් එකේ හුඟක් කට්ටිය උයන්නේ ඒක ලේසි. ඉතින් මේක තමයි මේ ලුණු වල පරිණාමය. ඉතින් මම හිතනවා අපිට ලංකාවේ දැන් අපි විශේෂයෙන්ම කර්මාන්ත වලට අවශ්‍ය විශේෂිත ලුණු නිෂ්පාදනය කරනවා. ලංකා සෝල්ට් ආයතනයත් නිෂ්පාදනය කරනවා. අපිත් නිෂ්පාදනය කරනවා. මම හිතන්නේ අපිට පුළුවන් වෙයි කියලා මේක තවත් වර්ධනය කළා. ඉස්සරහට ඒ වර්ධනයත් එක්ක අපිට වෙන වෙන විවිධාංගීකරණ පැති කඩවල වලට ගිහිල්ලා අපිට ලුණු නිෂ්පාදනයේ නව කේතයන් වලට අපිට යන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. දැන් සඳබල මහත්මයා යෝජනා කරාද රජයට? දැන් අපිත් දැකලා තියෙන ওই පුත්තලම් පැත්තේ මේ යනකොට අර පොල්ලතු වලින් වහලා තියෙනවා, පොලිතින් වලින් වහලා තියෙනවා වගේ දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට දැක්කහම හිතෙනවා දැන් අපි දකිනවා වෙනත් රටවල් වල කොහොමද විවිධ නිෂ්පාදන ක්‍රියාවලීන්ට අවතීර්ණ වෙලා තියෙන්නේ කියලා. දැන් තවමත් අපි තාක්ෂණය භාවිතා කිරීම අතිනුත් යම් ප්‍රමාණයක පසුබෑමක් අපේ රටේ යම් යම් නිෂ්පාදනවලදී තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් ඔය කෘෂිකර්මාන්තර වෙලා තියෙන්නෙත් අන්න ඒ වැනි තත්ත්වයක්. දැන් ඔබ මේ ඔබ ලුණු සමාගමට අලුතෙන් ඔය කරන යෝජනාවන් රජයට දැනුම් දීලා තියෙනවද? රජයෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර මොනවද? ඔබසන්ති ඔබ මට යමක් මතක් කරලා දුන්න මට අමතක වෙලා තිබ්බ එක. මට හිතෙනවා මම නීතිඥවරයෙක්. ලුණු ගැන දන්නේ නැතුවයි ගියේ. ලුණු ගැන දන්නා එතන ඉන්නවා. මේ රටෙත් එහෙමයි මේ ලෝකෙත් එහෙමයි මම නායකත්වයක් දිය යුත්තේ දන්නා ඉන්න බව දැනගෙන. ඒ අයට නායකත්වයක් දීලා ඒ අයගේ දැනුම අරගන්න ඒ අයට පෙළ ගැස්වීම විතරයි. මං කරන්නේ ඒක. බැලුවහම අර ඔබ කිව්වා වගේ අන්තර්ජාලය පරිශීලනය කළොත් හරියට තව ලේවායවන් තියෙන බව පේනවා. දියුණු බව පේනවා. අපි දියුණු වෙන නම් දියුණු රටවල් දියුණු වුණේ කොහොමද උපක්‍රම මොනවද කියලා හොයාගත්තන් ඇති. ඒක අපිට ඇප්ලයි කරන්න පුළුවන් නම් අන්න ඒක කරන එක ඇරෙන්න අපි ආය අලුතෙන් හිතන්න ඕනේ. අලුතෙන් හිතන්න ඕන අපූර්වත්වය තිබිය යුතුයි. අපූර්වත්වයකින් නැතුව යන්න බෑ. අර ඔබ කිව්ව වගේම මගේ ලේවායේ අර විදුලි බිලක් මාසෙකට ලක්ෂ 25ක් මිලියන 32ක් ඉතුරු කරගන්න මේ සූර්යාලෝකය ප්‍රයෝජනට අරගෙන ඒ ශක්ති ප්‍රභවයේ සෝලා සූර්ය පැනල්වලින් යන්න. එකක්. අනිත් පැත්තෙන් තව ගත්තාම මගේ ඒ ලේවායේ ආරම්භ කළ හැකි තව ගොඩාක් කර්මාන්ත තියෙනවා. ඒ ටිකත් ලෝකෙ නොකරන දේවල් නෙමේ. අපි විදේශ රටවලට මුදල් යවනවා නම් ඒව ගෙන්න ගන්න ලේවායක හදන්න පුළුවන්. අර මම කලින් කිව්වාගේ ඒව කරොත් දේශපාලනික ලොකු ප්‍රශ්නයක් විසඳෙනවා රැකියා උත්පාදනය. මොකද අතිගරු ජනාධිපතිතුමා මට කිව්වනේ අලුතෙන් රැකියා දෙන්නත් ඕනේ පාඩු වෙන්නත් බෑ හේතුත් එපා කිව්වා. ඉතින් එතකොට අර නිකන් මේසපුරු ටිකකට රැකියා දීලා බෑ. එහෙම දෙන්න බෑනේ. නිෂ්පාදනයක් තියෙනට බෑ. බැලුවා මම ගිහිල්ලා නිෂ්පාදනය තියෙනවා. උදාහරණයක් හැටියට සමාගමක් නිසා අපිට ටිකක් පුළුල් පරාසක හිතන්න ඉඩ තියෙනවා. පුද්ගල නෛතික භාවයක් තියෙනවානේ. අර ලුණු මූදේ ඉඳලා ලුණු ගන්න කැනල් මේ පාරේ ඒ ඇල මාර්ගයේ සහ පාත්‍ති දක්වා ඉඩ ප්‍රමාණයක් තියෙන විශේෂ පළටු පාන. ඔබ හරි ආසයි මේ යාල පැත්තනේ කැලේනේ. වන සත්තු එහෙම ඉන්න. ඒ ටිකේ අපිට පුළුවන් සංචාරක ව්‍යාපාරය. හැබැයි එක සතෙකුටවත් ගහකොළකට හානියක් නොවේ. සද්ද බද්ද නැති. එකෝටුවරසම. හරි ලේසි. මම මෙවුවත් යෝජනා කරා. මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමන් ඉතා ඉහලින් යෝජනාව පිළිගත්තා. අර ඇයි නොකර ඉන්නේ කියලා මගෙන් ඇහුවේ. දැන් අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකා මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒව සම්මත වුණොත් සහ අනෙකුත් වැකුම් සෝල් රික්තකලුණු ජාත්‍යන්තරය ඉල්ලන්නේ හිට අනිත් දෙක. මේ රවියයි කිව්වාගේ පොල් කට්ටෙන් ලුණු ගෝණියෙන් පොල් කට්ටට පොල් කට්ටෙන් එහෙම එහෙම ආපු අපි දැන් ටේබල් සෝල්ට් එක අර කුඩු ඊටත් එහා ගියපු ජාත්‍යන්තරව ඉල්ලන එක තමයි වැකුම් සෝල්ට් එක රික්තකලුණු. ඒක 100%ක්ම වැලි කිසිම දෙයක් නැති ඒවා අපි නිෂ්පාදනය කළ යුතුයි. වැලියු ඇඩඩ් දේවල් අර අගේ එකතු කරන දේවල් සමහරක් අඹ රස තේකොළ මන් දන්නේ නැහැ තේකොළ තේ බොනෝ නම් තේර රහට බොන්න ඕනේ. සමහරක් අය කැමති අය ඉන්නවනේ. ඉතින් අපිට ලුණු වලට එහෙම කරත හැකි. ඒ වගේම මේ ලුණු වර්ග කීපයක් තව දැනටත් තියෙනවා. හිමාලයන් සොල් හිමාල කන්දේ තියෙන ලුණු. එහෙම ලුණු වල ලොකු කතන්දර ටිකක් තියෙනවා. මගේ රටෙත් මෙන්න මේ අපිට කළ හැකි ලුණු වලට කළ හැකි. තව ලුණුත් එක්ක කළ හැකි නිෂ්පාද බයි ප්‍රොඩක්ට්ස් අතුරු
පල තියෙනවා ජිප්සම් මේ ලුණු ලේවයි නිකන් හැදෙනවා මේවා ජිප්සම් පිටරට යවල ප්ලාස්ටර් පැරිස් ගෙන්න ගන්නවා ඇයි ප්ලාස්ටර් පැරිස් අපිට හදන්න බැරිද මේඩ් ඉන් ශ්‍රී ලංකා කන්සෙප්ට් එකට යනවා නම් මගේ රටේ දේවල් මේ ලේවායකම හදන්න පුළුවන් සෑහෙන දෙයක් ඉතින් ඒකෙදි අපි කිරි ටික රබර් කිරි ටික යවල ටයර් ගෙන්නනවා වගේ වැඩක් නේ ඇයි අපිට කර්මාන්තශාලාවක එහෙම දාන මහා ලොකු අතුරුපලයක් නෙමෙයි. හැබැයි ඉතින් අපිට පුළුල් කරන්න පුළුවන් රටවටේ මූද තියෙන එකේ ස්වභාව ධර්මය මට හිතෙනවා මෙහෙම. ස්වභාව ධර්මයට අපි කරදර කරන තාක්කල් එයා අපිට කරදර කරන්නේ නැහැ. එයා කියනවා මෙන්න මම උඹලට ඕන එකක් දෙන්නම්. ගොඩක් දේවල් දෙනවා. හැබැයි මාව කලමනාකරණය කරගන්න. මූදත් විශේෂයෙන් මෙහෙමයි. කලමනාකරණය කරගත්තේ නැති වුණාම මූද අපිට ගොඩ ගලලා විනාශ කරලා දෙනවා. හැබැයි කලමනාකරණය කරගත්තොත් මූද ඒක මූද කලමනාකරණය කරන ප්‍රධානම තැන ලේවාය. මගේ රට වටේම මේ කිරියල දෙන ඉන්නවා. ගොමයි කටුයි කිරි ඔක්කොම ගත්ත. අරගන්න බොහොම ටිකයි. මේ කිරියල දෙනගේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් හොඳම කර්මාන්තය ලුණු ලේවාය. ඒකත් එක්ක කරන කන්සෙප්ට් ටික ඒවා මම සංකල්පීය වශයෙන් මගේ කෝපරේට් ප්ලෑන් එකට දාලා මම ඉදිරිපත් කරලා තියෙනවා ගොඩක් තියෙනවා මේ අවුරුදු 2-3 තුල කොහොම හරි මේක කරගන්න තමයි මගේ උත්සාහය හොඳයි අපි බලමු ඒ උත්සාහය උත්සාර්ථක කරගනිමින් මම හිතන අපිට ජයග්‍රහණයට යන්නට හැකියාවක් ලැබේ හැබැයි ඒ අතරතුරේදී යම් යම් අවාසනාවන්ත තත්වයන් වෙනවා ඒවට අපිට මුහුණ දිය යුතුයි දැන් මුහුද වටේට යම් යම් ගැටලුකාරී තත්වයන් පසුගිය කාලයේදී සිදු වුණා ඉතින් හොඳම උදාහරණය වෙන්නේ මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේක මේ අපි නොහිතපු වෙලාවක තමයි අපිට අපේ මුහුදටම ඇවිල්ලා මේ ගැටලුව ඇති කළේ නමුත් අපි එතන ඉඳලා මූණ දෙන්නට ඕනේ මේ ලුණු වලට මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවාද මේ මුහුදු ජලය අපවිත්‍ර වීමේ කතන්දරයේදී අපිට ලුණු වලට බලපාලා තියෙන ගැටලුව මොකක්ද ඇත්තට මේක ගැටලුවක්ද විරාමයක් අරගෙන අපි ඒ ගැන කතා කරමු හොඳයි විරාමෙන් පසුව යලිත් the challenge රවි නිනගේ මහත්මයාගෙන් මම දැනගන්න කැමතියි මේ ලුණු නිෂ්පාදනය ක්‍රියාවලියක්. ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් නෙමෙයි. යම් කාලයක් ගත වෙන ක්‍රියාවලියක්. මොකද්ද මේ ක්‍රියාවලිය? ඔය අතොසෙම මේ ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය ගැන බොහොම සරලව පැහැදිලි කරොත් එහෙම ඒකට අධික කතාවක්. ලුණු සුවලට සාමාන්‍යයෙන් අපි මුහුදු හෝ කලපු ජලය අපි භාවිත කරනවා. දැන් පුත්තලම් ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය කරන්න කවුරු නිෂ්පාදනය කළත් කලපු ජලය. එතකොට අපි ත්‍රිකුණාමලයේ එක පැත්තකින් මුහුද තියෙනවා එක පැත්තකින් කලපු තියෙනවා. මෙතුමලගේ මුහුදු ජලය ගන්නවා මේ නිෂ්පාදනය කරලා. එතකොට මේක මොන දේ ගත්තත් අපිට මේ මුහුදේ තියෙන කාරන් ජලය ඒකට අපි කියනවා සාමාන්‍යයෙන් මුහුද නම් ඒක ඩෙන්සිටි කියලා අපි කියනවා ඩෙන්සිටි කියන්නේ මුහුද වතුර ලීටර එක තියෙන ලුණු 100ට ගණන. එතකොට සාමාන්‍යයෙන් මුහුදු වතුරේ ඒක 100ට 2.5ක් 3ක් වගේ අතර ගණනක් ඒ කියන්නේ ලීටරයකට ග්‍රෑම් 25ක් විතර ලුණු තියෙනවා. ඕක කලපුවේ වහින කාලෙට ගංගා බැසය ගිහිල්ලා මුහුද වගේ කලවම් වෙන්නේ නැති හින්දා කලපුවේ ඕක එකකට බහිනවා. ඒ කියන්නේ ග්‍රෑම් 10කට විතර 100ට 1යි කියන්නේ ලීටර එක ග්‍රෑම් 1000ක් තියෙනවා සාමාන්‍ය ලීටර එක මිලිලීටර් 1000යි. එතකොට ග්‍රෑම් 1000ක්. එතකොට ඕක පායන කාලෙට කලපුවේ නගිනවා 4ට විතර. ඒ කියන්නේ ග්‍රෑම් 40කට විතර යනවා. මොකද වතුර ඝනීභවනය වෙලා ලුණු ටික ඝනීභවනය වෙන්නේ නැහැ. එතකොට ඔය ක්‍රියාවලියම තමයි ලුණු ලේවායකට වතුර ඇතුළට ගත්තහම පස්සේ ලේවායකට දැන් මෙතුමලා මුහුදෙන් වතුර ගන්නවා අපි මුහුදෙන් වතුර ගන්නවා කලපුවෙන් වතුර ගන්නවා සමහර ලාවට වඩදියෙන් වතුර ගන්නවා කලපුව ආශ්‍රිත දින ලුණු ලේවායල වල එතකොට අපිට ඒක පම්ප් කරන්න යන වියදම නැති වෙලා යනවා ඇතුළට බාධිය කාලෙට වඩදිය කාලෙට ගේට්ටුව ඇරියන් පස්සේ වතුර නිකන් එනවා ඉතින් ඒ කෙසේ ආවත් ලුණු ලේවාය ඇතුළටනේ මේ වතුර ටික එන්නේ ඇතුළට ආවහම අපි පාත්ති වලින් පාත්ති වලට මේ වතුර මාරු කර ඒක මාස 4ක නැත්තම් 5ක කාලයක් ගියාම තමයි ඒක ලුණු ස්පටිකයක් නැත්තම් ලුණු කැටයක් හැටියට අපිට ලුණු අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකෙදි මාස 3ක් නැත්තම් 2.5ක විතර කාලයක් සාමාන්‍යයෙන් පාත්තියෙන් පාත්තියට මාරු වෙනකොට මේකේ අර 2.5 තිබිච්චි එක තියෙනවනේ වතුරේ මේ මේ ලුණු ප්‍රමාණය ඝනත්වය 2.5 තිබිච්චි එක 125කට නගිනවා. කියන්නේ 10 ගුණයකට විතර නගිනවා. නගින්නේ ලුණු වැඩි වෙනව නෙමෙයි අරකේ තියෙන අර මේ වතුරේ තියෙන
ගනී භවනය වෙලා වතුර තියෙන වාතයත් එක්ක ගිහිල්ලා වතුර අපි කියනවා යොපරේට් වෙනවා කියලා. යොපරේට් වෙලා වෙලා ලුණු ටික විතරක් ඉදරන ලුණු මේ යොපරේට් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගනී භවනයටපත් වෙන්නේ නැහැ. එතකොට මේ ටික තමයි මේ 125කට විතර. ඒ කියන්නේ හතරෙන් එකක්. ලීටරයක හතරෙන් එකක්. ග්‍රෑම් 250ක් විතර ලුණු තියෙන තැනට ආවහම තමයි මේ ස්පටිකීකරණ ක්‍රියාවලිය පටන් ගන්නෙ. ඒකදී තමයි අපි ලුණු ලේවායක් අසලින් යනකොට වසන්ති අපි ඒකේ දකින්නේ රතු පාට වෙලා. අපි හිතන්නේ මේකට කෙමිකල් දාලා කියලා නෙවෙයි. හිතනවා එහෙමයි කියලා. එතකොට ඒ ස්පටිකීකරණයේ ක්‍රියාවලිය පටන් අරගෙන දවස් 45ක් ගියාට පස්සේ තමයි අපිට ලේවායකින් සාමාන්‍යයෙන් දවස් 45ත් 30ත් අතර කාලයක් ඒක දේශගුණ යන වෙනස් වෙනවා ලේවායකින් ගන්නෙ. දැන් වසන්ති මම එක තැනකට යොමු වෙනවා. දැන් මිනිස්සු අර කලබල වෙලා අර එක්ස්ප්‍රෙස්වේ නෞකාවේ වතුර ටික මේ කොළඹ මේ තෙත් කලාපය කොළඹට නාවක සතුව 9ක් එහා පැත්තේ පුත්තලමට දිනවා කිලෝමීටර 150ක් විතර හම්බන්තොට දිනවා 200ක් විතර ත්‍රිකුණාවලයට තව කිලෝමීටර 800ක් විතර දිනා මුහුද වටේ ගියන් පස්සේ මෙතෙන්ට මිනිස්සු හිතාගත්තේ අද එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් ඒකට කිමිකල් එළියට ආවේ නැහැ ආවත් ඒ වතුර අපි හිතුවා මේ තැටියකට වතුර දාලා ඒක ලුණු වතුර ටිකක් දැම්මම අවුවේ තිබ්බහම හවසට එනකොට අර කුඩු කුඩු යනවා වගේ හැම මිනිහම හිතුවේ ලුණු උදේට වතුර මුහුදෙන් අරගෙන හවසට ලුණු හදනවා කියලා. කොටින්ම කියනවා නම් මේක මාස 5ක 6ක ක්‍රියාවලිය. එතකොට තමයි අපිට ලුණු කැටයක් හැටියට අස්වැන්න නෙලන්න වෙන්නේ. ඒ කියන්නේ වතුර ඇතුළට ගත්ත එක වෙලාවේ ඉඳලා ලුණු කැටයක් හැටියට අපි අස්වැන්න නෙලනවා. අස්වැන්න නෙලුවට ඒවා අපි ලුණු ගොඩවල් වල ගහනවා. ඒක කවුරුත් දැකලා තියෙයි හම්බන්තොට කතරගම යනකොට අර පිරමීඩ දිගෑරිය වගේ පුත්තලම් පැත්තේ අර මේ ලුණු කඳු. ඒ ලුණු කඳු අපි මැග්නීසියම් කැල්සියම් දෙක දිය වෙලාම මේ පසට එකතු වෙන්න කාලයක් තියෙනවා. මොකද බොහෝ වෙලාවට නෙලලා මවුරුදු දෙක විතර ගියාම තමයි අපි ඒවා පිරිපාදු යන්ත්‍රාගාරවලට මේ යොමු කරන්නේ. එතනිනුත් ලුණු කැටය පැකට් එකක හැටියට ගිහිල්ලා ඒ පැකට් එක එක්ක කැට ලුණු හැටියට නැත්නම් මේ සුළුණු හැටියට පැකට් එකට ගිහිල්ලා ඒ පැකට්ව වෙළඳපොළට ගිහිල්ලා ඒක පාරිභෝජනය කරන්න සාමාන්‍යයෙන් තවත් මාස 3-4ක් යයි. මේ ක්‍රියාවලිය මේ අවුරුදු 2ක්මාරක් 3ක් තියෙන ක්‍රියාවලියකට යම් කිසි කෙනෙක් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් ගොහෙර කිමිකල් ලීකුණයි කියලා පහුවදා ඉඳන් හැමතැනම පාරවලටයි කඩවලටයි අර වළං කඩේට පනපු හරක් ටික වගේ දිගටම මේ ලුණු ටික එකතු කරන්න හැදුවට මේක කිසිම ගණිතමය මේ ආකෘතියක්වත් එහෙමත් නැත්නම් ඒකේ තියෙන කිසිම ඇල්ගොරිදම් එකක්වත් නැත්නම් තර්කයක්වත් මේකේ නැති බව අපිට කියා දෙන්න සෑහෙන අපේ මිනිස්සුන්ට මාන්සි වුණා. ඇත්තටම වසන්ති ඒ ගැන දුකයි. මේක කිව්වට තේරෙන්නේ නැහැ. මෙහෙම ලුණු මේ ප්‍රශ්නයක් නැහැ. මෙතුමත් මේ මාධ්‍යයට ගියා. මමත් මාධ්‍යයට ගියා. අපි ඔක්කොම එකපාරක් දෙපාරක් නෙමෙයි හුඟාවක් මාධ්‍ය නාලිකාවල ගිහිල්ලා කතා කරා බය වෙන්න එපා කලබල වෙන්න එපා. අපි කව ලුණුතක තියෙනවා අවුරුදු 2කට අවශ්‍ය ලුණුතක. තන අවුරුදු 3කට අවශ්‍ය සමහර ලේවායල් වල මෙතුමත් කිව්වා මමත් කිව්වා හැබැයි ඒත් මේ ලුණු කඩවලට ගිහිල්ලා මේ કૃતિම මේ ඉල්ලුම හදලා ඒ કૃતિම ඉල්ලුම විසින් કૃતિම ඒ කියන්නේ ලුණු පැකට් එකක් ඕන එකේන ලුණු පැකට් 5ක් නැත්තම් 10ක් කරන් යනවා මේක කිරීම විසින් මේක මේ උඩ යටිකුරු ගැහුවා පොඩි කාලෙකට හරි හොඳයි සඳබාර මහත්මයා දැන් අපේ රවි ලිනගේ මහත්මයා බොහොම වගකීමෙන් කියනවා අවුරුදු 2 3කට වුණත් අපිට සෑහෙන ප්‍රමාණයකට ඒ කියන්නේ ලුණු අතිරේකයක්ත් තියෙනවා කියලා එක. දැන් ඔතනදී මේ ලුණු මාෆියාවක් හැදිලාද කියලා හිතනවා මේ වෙළඳ ප්‍රජාව අතරේ. එහෙම නැත්නම් දැන් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවා හරි දෙයක හිගයක් මතුවෙනවා දෝ කියලා සැකයක් ඇති වෙච්ච ගමන් අපේ සමහර වෙළඳ සැල් හිමියෝ කරන්නේ මේක හංගන එක. දැන් සමහර විට මේකද වෙලා තියෙන්නේ. මොකද මේ වෙනකොට ලංකාවේ මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා මේ ලුණු නැති වෙනවයි කියන තැනට ඇවිල්ලා. වසන්ති මේ මාෆියාව කියන අපි කතා කරනකොට අපිටම තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවානේ කාටද වාසිය මෙහෙම වුණොත් දැන් ඔබට මම කියන දේ තේරෙනවා ඇති රවි ලීනගේ මැතිතුමා කිව්ව වගේ කැලණි පාලම යටින් පොල්ෙල්ලක් ගියා වගේ අපි සාමාන්‍ය භාෂාවෙන් මේ නැව න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලපු මූද උල්කාපාතෝ හැම කුණු ගොඩම වැටෙන මූද නැව් දාස් ගානක් ගිලිච්ච මූද මේ ඔක්කොම වුණා මේක අර අපි දන්න ඇල්කොහොල් ටිකකට 8ක් 10ක් තනුක කරලානේ බොන්න ගන්න අය මම නෙමෙයි. එතකොට මේ මහමුහුදට මේක තනුක උනේ මොන හරි රසායන ද්‍රව්‍ය තිබ්බත් තනුක උනේ මහමුහුදකට.
මට කියන්න වසන්දී අතීතින්දල ලුණු කෑව. එක ඒක දේවල් කාල වසවිස වුණා මැරුණා. ලුණු කාල මැරිච්ච කෙනෙක් ඉන්නවද? මේ මහමහුදේ එදත් වසවිස කොච්චර තිබ්බත් මොනවා වුණත් මෙතුමා කිව්වාගේ පිරිපහදුව වෙලා සිද්ධ වෙනකොට අවසාන පාත්තියේ සෝඩියම් අයන ක්ලෝරින් අයන සම්බන්ධ වෙන සිද්ධියේදී මේ පිරිපහදුවට වසවිස එන්නේ නැහැ. එන්න විදියක් නැහැ. එහෙම එකේ මේක හදිසියෙම ඔබ කිව්වාගේ දැන් ලුණු නැති වෙයි හිඟ වෙයි මුහුද තියනකන් ලුණු හිඟ වෙන්නේ නැහැ. අපේ මේ පිරිපහදු ක්‍රමයේ ස්වභාව ධර්මය විසින් දීපු ඒක වෙන කෙමිකල්ස් මොනවත් දාන්න නැතුව හරීම ස්වාභාවිකව මේ හදන ක්‍රමේ එහෙම වෙන්නේ නැහැ. නමුත් ඇයි හිඟ වුනේ ඇත්ත? නීට දින 4කට 5කට සති විතර කලින් ලුණු කඩවල නැති වුණා. අර මෙතුමා කියපු එක පැකට් එක වුමනා ගෙදරට 10 15 අරන් ගියා. ඒකෙන් අඩු වුණා. හිඟ වෙනවනේ. ඊළඟට අපි ළඟ ලුණු තියෙනවා. මගේ ළඟත් තියෙනවා අතිරික්තය ගිය අවුරුදු දෙකෙන් ගෙනාපු. මේ අවුරුද්දේ මම මේ එනකොටත් ලුණු කඩනවා පාත්තිවල. තව ඉස්සරහටත් කඩනවා. මීට මාස 3 4කට කලින් ගනිපු වතුර ටික අක්කරාඩි 5000ක මගේ වෙනම තටාකයක් තියෙනවා. තව ඉස්සරහටත් හදනවා. එහෙනම් ප්‍රහාණියක් වෙන්නේ නැහැ. හැබැයි සමහරක් අය මේකෙන් වාසි ගන්න බැලුවා. අපේ රටේ හරීම කැත ගතියක් කියනවානේ. මොනවත් හොයන්නේ නැහැ දේශපාලනය කරන කෙනා නම් එයා දේශපාලන වාසිය විතරමයි හිතන්නේ. එයා උගත්. එයා දන්නවා මේක. හැබැයි එයාගේ අර වාසිය සඳහා ඕනම දෙයක්. සමහරක් ලාට සෝෂල් මීඩියා බලන්නකො මේ මාධ්‍ය හැසිරවීම කොච්චර කැතද? බෙලිගෙඩිය වැටුණු හාව වගේ වුණානේ. හාව විතරක් නෙමෙයිනේ තනියම දිව්‍ය අන්තිමට. ආව මුළු කැලේම දුවන්න පටන් ගත්තා. අපේ මිනිස්සුත් හරි කැමති ගොසිප්ස් වලට. ඔබ වගේ ආයතනයක ඒකයි ඔබට ලොකු වගකීමක් දෙරණෙන් කිව්වොත් කිව්වම තමයි. කියන්නෙම ඇත්තමයි කියලා තියෙනවා. මං ඒ හින්දා ඔබට කියනවා හරි දේම කියන්න. දෙරණත් වැරදි කළොත් මුළු ඔක්කොම රටම ඉවරයි. අර සෝෂල් මීඩියා ගැන නම් දැන් පොඩි අපිට තියෙනවා පොඩි විහිළුවක් වෙලා හැම දෙන ඕන දෙයට එපා දෙයට පොඩ්ඩක් දැනගත්තන් ඇති. අන්න ඒ අය මේක උලුප්පල දුන්නා. තව කට්ටියක් කියනවා මේ මුවාවෙන් අර ලුණු ගෙන්නන එක තහනම් කළානේ ගෝඨාභය මැතිතුමන්. මේඩ් ඉන් ශ්‍රී ලංකා කරන්න. සමහරක් අය ඉන්නවා ඒගොල්ලන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ලුණු මෙහි නෑ. ඒ හින්දා දැන් ලුණු හොඳ නෑ මෙහි. ඒඳ පිට රටින් ගේන්න කියලා. අන්න ඒකට මේ එන්නේ. ඒගොල්ලන්ට ඒ අවස්ථාව අරගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට ඕනේ ප්‍රමාණය 100 නම් 1000ක් විතර ගෙනාවනේ ඒගොල්ලන්. අර ඉතුරු 900 වෙළඳපොළට දාලා ලාභ ලුණු ප්‍රමිතිකරණයෙන් අඩු ලුණු දාලා අපේ රටේ නිෂ්පාදනයට තියෙන තැන නැති කරන්නත් ඒගොල්ලන්ට මහා අධික ලාභ ලබන්නත් අන්න ඒකටයි මේ කරන්න. එහෙම නේද කෙමිස්ට්‍රි නොදැන නෙමෙයි මහා ලොකු කෙමිස්ට්‍රියක් දැනගන්න ඕනෙත් නෑ ඕකට. හොඳයි අපි තවත් මේ ගැන තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමයෙන් පසුව නැවතත් ද චැලෙන්ජ්. දැන් රයිගම් ආයතනය මේ වෙනකොට මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තියෙන සිදුවීමත් එක්ක දැන් යම් ආන්දෝලනයක් ඇති වෙනවා මුහුදේ ප්‍රශ්නයක් තියෙනවා කියලා සහ අපි දකිනවා. එතකොට ඔබ මේ ලුණු සම්බන්ධයෙන් කතා කරනකොට නැවත දැන් අපි හිතමුකෝ අපි මුහුදු ජලය හෝ කලපු ජලය එකතු කරන්න තියෙන ස්ථානයක් තියෙනවා නම් එවැනි ස්ථානවලදී යම් කිසි නිරීක්ෂණයක් කරනවාද? එහෙම නැත්නම් මේ වෙනකොට ඒ මුහුදු ජලය හෝ කලපු ජලය මේ වෙනකොට මේ ලුණු ලේවායන් ඇතුළට ගන්න එක වළක්වා තිබෙනවාද ඔබ ආයතනයේ? නෑ මෙහෙමයි. දැන් වසන්ති ඒක ලුණු දැන් ඒක අපිට මේ වෙලාවේදී මට කියන්න ඕන එකක් තමයි දැන් තමයි අපි දැන් ඉදිරියේ කාලේ දැන් මේ වර්ෂා කාලය අවසන් වුණා විතරයි. ඒතර වර්ෂා කාලයත් එක්ක අවසානයත් එක්කම අපි වතුර ගන්න සාමාන්‍ය සූදානම් වෙන්නේ නැහැ. මොකද වර්ෂාවත් එක්ක මුහු අපේ ලේවායවල් වල තියෙන තටාකවල තියෙන වතුරවල තියෙන ඩෙන්සිටි එක එහෙමත් නැත්නම් ඒකට කියන්නේ ඝනත්වය ලුණු ප්‍රමාණය අඩු වෙනවා. මුලින්ම අපිට කරන්න තියෙන්නේ මාසයක් විතර යනවා මේ තියෙන වතුර සමහරවිට ඒවා අපව මුද්දට දාන්නත් වෙනවා ඕනට වඩා වැහි වතුර තියෙනවනේ. එහෙම නැත්නම් ඒ වතුර අර ඝනීභවණයටපත් වෙලා අර සාමාන්‍ය අපිට ගන්න මට්ටමකට හැදෙන. ඒ කියන්නේ කොටිම කියනවනේ සමහරලාවට මේක 10.5%
දහට විතර දැන් ලුණු මට්ටම අපේ ලේවායල්ල තුලේ වතුරවල බැහැලා තියෙනවා. මම කිව්වේ අර ඉස්සෙල්ල 24කට යන්න ඕනේ ස්පෙටිෆිකීකරණය ක්‍රියාවලිය පටන් ගන්න කියලා. එතකොට දැන් අපිට මුලින්ම තියෙන්නේ වැඩි වතුර මොහොතට නිකුත් කරන්න තියෙනවා කලපුවට. එමත් නැත්නම් මේක ඉරාවුවෙන් මේක ගණිභවණයට පත් කරගෙන අපිට අවශ්‍ය මට්ටමට මේකේ ඩෙන්සිටි එක නැත්නම් ඝනත්වය හදා ගන්න ඕනේ. එතකොට ඒකට මාසයක් විතර යනවා. ඒ කියන්නේ ඒක පොත්තල මුණත් හම්බන්තොට උනත් ත්‍රිකුණාමලේ උනත් මේ කතාව මොකද වෙහි කාලේ මේ අදත් වැස්ස පුත්තලමට. එතකොට දැන් මේකෙදි ඊට පස්සේ තමයි අපි මාසයක් නැත්නම් සුමාන තුනක් විතර ගියාට පස්සේ තමයි වතුර ගන්න ඇතුළට ගන්න. දැන් ක්‍රියාවලිය වෙනවනම්. එතකොට දැන් නිශාන්ත මල්ලි කිව්වා වගේ මේකේ තියෙන එක දෙයක්. දැන් මුහුද විසින් මේක කිලෝමීටර් 9ක් එහා පැත්තේ ඇතම මුහුදු සතපොන් 9ක් එහා පැත්තේ තියෙන්නේ කොළඹට කෙලින්. එතකොට මේ බස්නාහිර පළාතේ මේ තෙත් කලාපේ ලුණු හදන්නේ නැහෙනේ. ඒ එක පැත්තකින් කිලෝමීටර් 160ක් විතර අර පැත්තට උතුරු පැත්තට පුත්තලම ඉතනිනුත් එහාට මන්නාරම අනිත් පැත්තෙන් ගිහම කිලෝමීටර් 200 ගානක් එහා පැත්තේ හම්බන්තොට ඊටත් වඩා වටයක් ගිහිල්ලා කිලෝමීටර් 4500ක් එහා පැත්තේ ත්‍රිකුණාමලේ ත්‍රිකුණාමලේට ඇතුලෙන් උනාට මුහුද වටෙන් ඊට වඩා වෙනවා. එතකොට දැන් අර මුහුද මුහුද විසින්ම ක්ලියර් ක්ලීන් කරන ඔක ක්‍රියාවලියක් තියෙනවා. මොකද මුහුද තියෙන ඉන්දියන් සාගරයේ තියෙන වතුර ගැන ඒ ජල ප්‍රමාණය ගැන මම කියන්න ඕනේ නැහනේ. දැන් කොටිම කියනවා නම් ගංගවල් එනවනේ වෙහි කාලෙට වසන්ති ගංගවල් ඇවිල්ලා මුහුදට වැටෙනවා. දැන් හම්බන්තොටත් අපේ මේ වලවේ ගඟ හම්බන්තොට මෙහා පැත්තේ අම්බලන්තොට වැටෙනවා. ඕකේ වතුර වසා කාලයට මුහුද පුරා ගිහිල්ලා මුහුදට ගිහිල්ලා ඔය ජලයේ තියෙන අර ලුණුත් ඝනත්වය නැති වෙලා ඇරලා ඇල් වතුර වගේ වෙනවා. හැබැයි මුහුද විසින් ඕක කලවම් කරලා කලවම් කරලා කලපුවත් එහෙමයි වඩදිය බාදිය ක්‍රියාවලිය හේතුවෙන් ඕක කලවම් කරලා කලවම් කරලා මුහුදේ තියෙන ඔය ඕක ඩයිලූට් කරගන්නවා. එහෙම නැත්නම් ඕක ඉනර්ට් වෙනවා ඕකට ගිහිල්ලා. ඊට පස්සේ අපි දැන් තමත් අපේ ලුණුලේ වලට මෙතුමත් එහෙම කියලා ඇති අපි ඇතුළට ගන්න ඒවා මේකේ තිබුණේ මේ කෙමිකල්ස් වල එහෙම ලොකු කෙමිකල් ප්‍රමාණයක් තිබුණේ නැහැ. මම දැන් එකින් එක කතා කරන්න ගියොත් දීර්ඝ වශයෙන් ඒවා ගැන තොරතුරු තියෙනවා. මේකේ තිබුණේ හුඟක් පොලියෙස්ටර් රෙසින්. ඒවා තමයි අර අර වරල් වල හිල වෙලා මාළුන් මැරුණේ. එතකොට ඒවා ගිහිල්ලා ඒවා මේ පැත්තෙන් ගියා මං හිතන්නේ තංගල්ල වැලිගම හරියට මේ පැත්තෙන් ගියා හලාවත හරියට අපිට හම්බුණා. මේ ඇටනේ තියෙන්නේ මේ පොලිතින් නැට ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. එකම දේ පොලිතින් නැට වතුර සහ මුහුදු වෙරලා පවිත්‍ර කරනවා. එතකොට දැන් අපි ෆිල්ටර් මේක දැන් තව මාසයක් විතර තියෙනවා. අපි වඩදියට ගත්තත් අපේ පම්පෝලින් ඇතුළට ගත්තත් ඒවට අපි ෆිල්ටර්ස් හයි කරන්න කියලා අපි කියලා තියෙනවා. ඊගා පෙරණයන් ඊගාවට එහෙම අපි හිතනවා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි හැමදාම කොහොමත් මුහුදු ජලය ගන්නකොට අපි ඩෙන්සිටි එක අරගෙන තමයි මුහුදෙන් වතුර ගන්නෙ කීයද කියලා අපේ පරීක්ෂකවරු. ඒකට අපි දැන් වෙනම ක්‍රමවේදයක් හොදලා තියෙනවා. මොනවාරි අපවිත්‍ර වෙච්චි කිමිකල්ස් මොනවාරි රසායන ද්‍රව්‍ය මේකට එනවද කියලා බලන්න. ඊගාවට අනික තමයි මේකේ අපිට වාසියක් තියෙනවා. අර 22 ඉඳලා ඕනෑම රසායන විද්‍යාඥයෙක් කතා කරයි 22 ඉඳලා 24ට යනකම් ගණිභවණය වෙලා වතුර යන ක්‍රියාවලිය ඇතුළත සත්තු ඉතුරු වෙන්නේ නැහැ. ඒ මොකද ඒක ජීවත් වෙන්න බෑ. කෙමිකලුත් හුඟක් තියෙන මොන හරි නරක කෙමිකල්ස් මොන හරි කම්පොසිෂන් එකක් තිබුණොත් ඒවා ඒ 24 ඝනත්වය කොටිම කියනවා නම් ගැඹුරු තටාකයක 24ක ඩෙන්සිටි එකක් නැත්තම් ඝනත්වයක් තියෙන එකට මෙහෙම කකුල දැම්මත් කකුල පිච්චෙනවා. කකුල දාන්න බෑ. කකුල පිච්චන මේ රස්නෙට නෙමෙයි ඒකේ තියෙන අර ලුණු වල තියෙන ඝනත්වයේ වැඩිකමට. ඉතින් ඒ හේතුන් හුඟාක් හින්දා ඒ අපිට ඉස්සරහට ගන්න ලුණු වලටත් එකම අපි විශ්වාස කරනවා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ හරියට එන්නේ නැහැ. ඊගාවට ඒවා ෆිල්ටරේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ නැතත් 2 ඉඳලා 24ට වැඩි වෙන ක්‍රියාවලියේදී මේක අපිට ඩයිලූට් වෙනවා යනවා කියලා. සඳවන් මහත්මයා ලුණු සමාගමත් ආරක්ෂිතයි නේද? අර ඇත්තම කතාව මූද අර කැස්බෑව මැරුණානේ මේ නැවේ සිද්ධියත් එක්ක කියලා. හැබැයි කැස්බෑව කට්ට මේ කුණු වෙලා මේ ඇසිඩ් වලට එහෙම වෙලා තිබ්බේ නෑනේ. ඔය අර මුවෝ ගෝන්නු මැරෙන වගේ ප්ලාස්ටික් ගන්න ගිහිල්ලා හිර වෙලා තමයි උනේ. හැබැයි ඒත් හම්බන්තොට මූ දෙනම් එක හාල් මැස් එක්කත් මැරුන්නේ. pH අගේ හැම එහා වුණාම මූදු ජීවීන්ට බලපානවා. ඒකවත් උනේ නැහැ. ඒ හින්දා ආරක්ෂිතයි. තව ටිකක් තනුක වෙලා යනකොට මූද එහෙම මොනවත් වෙන්නේ නැහැ. මං හැබැයි එකක් කියනවා. අපේ මේ තියෙන පිරිපහදු ක්‍රමය ස්වභාව ධර්මයා විසින්ම ලබා දීපු මේ ක්‍රමේදී කොහොමටත් පිරිසුදුකරණයක් වෙනවා. මහ මූද කොහොමටත් අර කිව්වත් වගේ මොන දේ තිබ්බත් ගොඩට ගෙනල්ලා දානවා. තමන් තමන්ම සුද්ධ කරගන්නවා. ඒක හින්දා බය වෙන්න එපා. අතීතයේ ඉඳලා මේ මහ මුහුද තිබ්බා.
ඔක්කොම මිශ්‍ර වුණා. කොච්චර මිශ්‍ර වුණත් එයා එයාම පිරිසුදු කරගෙන ස්වභාව ධර්මය ඔන්න අපිට දුන කලමනාකරණය කරගන්න කියලා. මේ කට කතාවල නොරැවටි කලමනාකරණය කරගත්තාම හරි. මම එකක් ඉල්ලනවා. දැන් එක ගෙදරක තියෙනවා තව අවුරුද්දකට ඉතර ලුණු. මේ ඔබේ ගෙදර අවුරුද්දකට ඉතර ලුණු තියෙනවා. ඒ ලුණු වලින් දත් මදින් ආදි කාලේ මේ දත් ටික හොඳට තියාගත්තා අපි ලුණු වලින් මැද්දේ උග්‍රෝහෝදන්න විශේෂයෙන් මේ මේ කොරෝනා කාලේ ඒක නම් අන්තිම හොඳයි අපි හැම වෙලේම කියනවා දවසක පාවිච්චි කරන ලුණු වලට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍රෝහෝදන්න පාවිච්චි උග්‍රෝහෝදන්න ලුණු කෑවොත් නේ ගොඩක් කෑවොත් හොඳ නෑනේ උග්‍රෝහෝදන්න ඉතා හොඳයි ඔය උගුරේ තියෙන මේ ෆ්‍රැල් බුරුල් මේ ජරා ගති ඔක්කොම යනවා සින්දු කියන්නේ කැමති අයට ඒ වලට ඔක්කොටම හොඳයි. ඔය ගත්ත ලුණු ටිකේ ඒක කරගන්න. ඊට පස්සේ ලුණු ගන්න. ලුණු හරියට පරිභෝජනය කරන්න. හොඳ ලුණු හරියට තෝරගෙන ගන්න. අපේ රටේ තියෙන ලුණු ටික හොඳටම මගේ රටට ඇති. අපි හරියට දෙන වගකීම් මේ ලුණු කිව්වට කමන්නේ කයියක් ගැහුවට නම් ලුණු ලොක්ක දෙන්න අපි දෙන්න. අපි දෙන්න කියනවා නම් එතනින් එහා එපා. අපි වගකීමෙන් කියන්නේ මම මේ ප්‍රභාපතිකම ඉවර වෙලා නීතිඥ වෘත්තියට යන්න ඕනේ. මෙතුමා පෞද්ගලික මහා ව්‍යවසායකයෙක් විදිහට නමක් තියාගෙන එන්න නම තියාගන්න ඕනේ. අපි මේ මාධ්‍යයට ඇවිල්ලා අපිට හිට්ලූ දේවල් කටට ආපු දේවල් කියන්න බෑ. සමුද්‍රීය පර්යේෂණ අධිකාරියෙන් වග කිව යුතු ආයතනේ. එතුමන්ලා කියනවා කිසි ගැටලුවක් නෑ කියලා. ඒක අහන්නෙත් නෑ මේ සමහරක් අය ප්‍රශ්නයක් තියෙනවා කියලා. අනෙකුත් සෑම ආයතනික වග කිව යුතු පර්යේෂණ ආයතන වලින් කියනවා ගැටලුවක් නෑ. ගැටලුවක් නෑ කියලා ඒගොල්ලන් කියනවා. ඒගොල්ලන්ගේ දත්ත තමයි අපි මේ කියන්නේ. අපිටත් ගැටලුවක් නෑ අපි දන්නවා. දන්න නිසයි කියන්නේ. බය වෙන්න එපා. හොඳයි. දැන් ලුණු ප්‍රශ්නෙට උත්තරේ ලුණු ලොක්ක දෙන්නම ගෙනල්ලා කතා කරේ අපි ඒ නිසාද චැලෙන්ජ් වැඩසටහනින් ඒ අභියෝගයට අපි අද දවසේදී ලංකාව අපේ රට සූදානම්ද කියන කාරණා පිළිබඳව තමයි ද චැලෙන්ජ් වැඩසටහනින් ඔබට අද අනාවරණය කළේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා කිසිදු විදිහකින් බියක් සැකයක් ඇති කරගන්නට එපා. ලංකාවට ප්‍රමාණවත් විදිහට සෑම පුරවැසියෙකුටම පරිභෝජනය කළ හැකි ආකාරයට ලුණු තිබෙනවා. ලුණු අතිරික්තයක් මේ වෙනකොට තිබෙනවා. ඒ සියල්ල සුරක්ෂිතයි කියන සාතිකය අපි මේ වෙලාවේදී අපේ ලුණු ලොක්ක දෙන්නම සාතිකය අරන් දුන්නා. ඒ නිසා බියටපත් විය යුතු නැහැ. ස්තුතිවන්ත වෙන අද දවසේදී රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා ආචාර්ය රවි ලීනගේ මහතා ඔබතුමාගේ වටිනා කාලය මිඩම් කරාට ඒ වගේම මම හිතනවා මේ බොහොම අඩු වෙලාවක් ඇතුළත මෙච්චර දුර කතර ගිවාගෙන අපේ වැඩසටහනට සම්බන්ධ වුණේ ජනතාවට මේ කරුණු හෙළිදරව් කරන්නට ලංකා ලුණු සමාගමේ සභාපතිතුමා නීතිඥ නිශාන්ත සඳබර්ණ මහතා ස්තුතිවන්ත වෙන ඔබතුමාටත්. එමනම් තවත් දවසකදී අපි මේ වගේම කාලීන මාතෘකාවක් යටතේ අපේ අභියෝග ජය ගන්නද චැලෙන්ජ් වැඩසටහනින් හමු වෙමු. සුබ දවසක්.